Chicken rice is done, I send it to you. What else do we have? Are you? Lock. And yeah, okay, I'm gonna hind that. I'll be a then I'll let you. I'll be a more tea. We make a time to take it upon the last two in, eh? Hurry that side. Hurry that side. Hmm, I guess I'm gonna. Apu 3-in-1 cutlery set එක එකත් shop මම ගන්න බැලුවා කියලා තියෙනවාද කියලා තුනම එකේ තියෙන අපිට මෙහෙම මේ කලවලා ගන්න පුළුවන් ලේසියෙන් ඊට පස්සේ අපි සැන්ඩ්විච් එක රෝණ බඩු ලෑස්ති කරගන්න දැන් නම් සුවඳ ආයි තේකකට දුනවද කියලා තිබ්බේ ඔව් තේක හරි මට මේ චූටි OCD ගතියක් ඉතින් මං ගෙදරින්ම වතුර ගෙනල්ලා මේ සෝද කරන්න පොඩි try එක එකකට එක සැන්ඩ්විච් කොලයක් ගන්න sorry සලාද කොලයක් ගන්න ගමුනේ මේක කොස්ලෙට් අස්සම සෝදන්න මෙතන මම ඉඳුල් සෝදන්නේ නැහැ මේ කොම මේ වතුර එක නම් ගොඩක්ම හොඳයි මෙයාට මොකද පොඩි OCD ගතියක් තියෙන මෙයා හැමදෙස්සෙම හැමදේම හොදනවා ඒුණාට මොන හරි අත හොදගෙන ඉන්න වෙලාවට කෑම අල්ලන්න යන වෙලාවට අඩු ගන්න පිගා කිසිම වෙන කිසිම දෙයක් අල්ලන්නෙත් නැ මේ ඉතින් ඒ වගේ ගතියක් තියෙන එකින්ද අපිට අනිවාර්යෙන් වතුර ඕනේ ඉතින් අපි ආසාවරත් එක්ක තේකයි සැන්ඩ්විච් ටිකයි හදාගත්තා දැන් වෙලාව 6යි තාම 6:54යි අපිට දැන් තව රැට වියන්නක් තියෙනවා ඕගලන්ට පේන ඇති තාම ඉර බහැලා නැ පොඩ්ඩක්වත් මේ තාම රස්නේ හොඳටම ඉතින් මේ මම බලාගෙන ඉන්නේ හරියටම මේ ඉන්න තැනට ලස්සන සන්සෙට් එකක් තියෙනවා ඉතින් මම පුළුවන් වුණොත් ඕගලන්ට ඒකත් පෙන්වන්න බලන්න ඔන්න අපේ tea time snacks ටික නම් ready. Bite mix එකක් තියෙනවා. ඊට පස්සේ මොනවාද grapes, cherries තියෙනවා, sandwiches තියෙනවා, රසම රස tea එකක් තියෙනවා, coffee එකක්. කමුනේ. රස පාටයි, රස ඇති මමනේ හැදුවේ. කමු. අපි ඔන්න දැන් sunset එකක් එනවා. 6 තාම නෑ. තව ටිකකින් sunset එකක් එනවා. අපි ඉතින් දැන් view එකක් බලාගෙන කොෆී එකක් පීලා සැන්ඩ්විච් එකකුත් කාලා ආයි ඩිනර් එක ගද්දි සෙට් වෙමු නේ හරි ඉතින් ඔන්න මම මේ අපි හිතුවා එක්ක සැන්ඩ්විච් එක කන එක මම හිතුවා මේ රෙකෝඩ් නොකර ඉන්න කද්දි මේක රස වැඩි කමට මට හිතෙනවා ඕගලන්ටත් රස කියන්න මෙයාගේ සැන්ඩ්විච් එකේ ඉතින් මේ රසම රසයි ඕගලන්ට මේ පේනවත් දන්නේ
ඉතින් මේකේ තියෙනවා අලා ලෙටුස් දාලා තියෙනවා චිකන් රෑෂස් දාලා තියෙනවා ඒක හරියට බේකන් පෙත්තක් වගේ ඊට පස්සේ අනියන් රින්ග්ස් තියෙනවා ඊට පස්සේ එග් තියෙනවා ටොමැටෝ තියෙනවා මේක හොඳට නිකන් මෙයා මොයිස්චර් එකට හදලා තියෙනවා ඉතින් ගාලික් බටර් ගාලික් බටර් එහෙමත් ගාලා තියෙනවා මෙයා අපි බටර් එකක් ගද්දි අපි ගත්තේ නිකන් බටර් එක නෙමෙයි ඒක ගාලික් බටර් එක ඉතින් ගාලික් බටර් එකත් එක්ක මේ අලුතෙන්ම ගත්ත මේ වෝගල් බ්‍රෙඩ් කියලා මෙයා සාමාන්‍ය නෝමල් වයිට් බ්‍රෙඩ් එක නෙමෙයි මේක වෝගල් බ්‍රෙඩ් කියලා ටිකක් මික්ස් ග්‍රේන් බ්‍රෙඩ් එකක් ඉතින් මේ වගේ රස සැන්විච් එකක් කද්දි තේකකුත් බීලා මේ වගේ view එකක් බලාගෙන කද්දි ඉතින් අර කැම්පින් ආව අත්දැකීම ඇත්තටම දැනෙනවා ඇඟට උණා ගන්නවා සන්සෙට් එක නම් උනා දැන් නම් ඔන්න අඳුර වැටිගෙන ඉන්නේ සන්සෙට් එක උනා ඔයගලන්ට පේන ඇති ලස්සන ක්‍රිම්සන් කලර් එකක් ඇවිත් තියෙනවා මේ අහසට රතු පාට තැඹිලි පාට කහ පාට ලාඳිල් පාට වෙලා හරිම ලස්සනයි ඉතින් මම ඔන්න මෙතන මේ ටයිම් ලැප්ස් එකත් සෙට් කරලා තියෙන්නේ ෆෝන් එකෙන් මේ ඒකත් මෙතනින් යනවා මේ ඔන්න දැන් ඉතින් හුලඟත් තදින්ම ඒගෙන ඉන්නේ ටිකක් රැවෙද්දි පොඩි සීතලකුත් එනවා අපි පොඩ වහලා බලමු මොකද්ද වහන්නේ මේ තියෙනේ වහලා බලමු ටිකක් කොහේ තියෙනද ඔව් ලොකු එකේ තියෙනවා ආ ඒකද ආ ටිකක් ෆ්ලැට් කරලා නේ හරියාගෙන වගේ එනවද ඔය ඔච්චර දඟලන්න ඕනේ නැහැ ඔක හරියන්නත් තාම වෙන මොනරි කම් මේක හරියනවා හ්ම් අපි අපරාධ කියන්න බෑ කෑම නම් ගෙනාවා පෙට්ටියක පුරවලා ඉතින් මේ කෑම ඉතින් එක එක ඒවා දැන් කන්න වෙලාවක් තමයි නැත්තේ දැන් මොකද රෑත් එකගෙන එනවා මොකද රෑ වුණාට පස්සේ ටිකක් එළිය උයන්න කරන්න තමාරුයි මොකද දැන් මේ මුහුද ළඟ ඉන්න නිසා අපි ඕගලන් හැමදෙස්සම කියනවා නිව්සීලන්ඩ් වල මේ වෙදර් එක කියන එක හරි ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි ඉතින් මේ රස්නේට අවුවට තියෙනවා මේ හුලඟ තියෙනවා එකපාරට වහිනවා සීතල වෙනවා දැන් ඉතින් උදේ හොඳ රස්නේට අපි දෙන්න දාඩිය දාගෙන ටිකක් පොඩක් තැම්බීගෙන වගේ ටෙන්ට් එක ඇතුලේ හිටියට දැන් පුදුම සීතලක ඒකගෙන ඉන්නේ මම ආයෙ ඇඳුම් මාරු කරා මේ ලොง ස්ලීව්ස් තියෙන ටී-ෂර්ට් එකටත් ඉතින් දැන් රෑවෙන්න කලින් අපි මේ රෑට ලයිට් දාන වැඩේ පොඩ්ඩක් බලන්න ඕනේ මම සූදානම් වෙලා ආවා මේකනේ මේ පෙට්ටිය මේ මේක ගෙනාවේ ඔක්කොම කැම්පින් ටූල්ස් දාලා වෙනම පෙට්ටියක් මම හදාගත්තා කැම්පින් ඇන් ටූල්ස් කියලා දාලා මේකේ තියෙන ඔක්කොම මේ මේ ගයිරෝ එහෙම ස්ටෙන් පෙක්ස් බෑග් එකකුත් ගත්තා ඒක නම් ඕන නෑ ඇත්තටම කිව්වොත් හරි ඊට පස්සේ අපිට ඕන පෙට්ටිය ලයිට් ඇන් බැටරිස් හරිද ලයිට් ඇන් බැටරිස් පෙට්ටියේ තියෙනවා මෙන්න කැම්පින් මේක නම් අලුතෙන්ම ගත්තේ ලයිට් එකක් මේක මං හිතුවේ ටෙන්ට් එක ඇතුලේ මෙතන උඩ මැදින් එල්ලනවා කියලා. ඉතින් ඒකේ බැටරි ටික මම දාලා ගත්තේ නෑ තාම. ඒ ටිකක් දාන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මං ගාව මේන් දෙකක් තිබුණා ඔල්රෙඩි. මේ දෙකයි. ඊට පස්සේ එක්ස්ට්‍රා බැටරිස් තියෙනවා. මේවත් ඔක්කොම දෙදර තිබ්බ බැටරිස් ටික ඔක්කොම ගෙනාවා. එක එක જાතියේ බැටරිස් තියෙනවා. ඩබල් ඒ ට්‍රිපල් ඒ ඔක්කොම බැටරි ටිකක් තියෙනවා. මොකද කියන්න බෑනේ කොච්චර බැටරි සෝන වේද කියලා එක රෑකට. ඉතින් මේක ටෙස්ට් එකක් නිසා ඉතින් ඒක හොඳයි ඔක්කොම ගෙනල්ලා තියාගත්ත එක. මං හිතන්නේ සාමාන්‍යයෙන් අර තියෙන විදිහට ඩබල් ට්‍රිපල් ඒ බැටරි තුනක් දැම්මම පැය තුනක් හෝ හතරක් අර සාමාන්‍ය ලැන්ටන් එකක් තියෙනවා කියලා තියෙනවා. අපි බලමු. අද රෑට ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්.
ඉතින් ඒ වගේම තමයි මම ඉස්සෙල්ලත් කිව්වා මං ගාව මේ කොහොමත් ඉස්සරින් ඉඳන් කාර් එකේ දෙකක් තියාගෙන හිටියා ඔය මොකද මම ඔය සර්වයිවල් වීඩියෝස් ඒවා මේවා බලන නිසා ඒවල කියන විදිහට මං ඉස්සර මම වෙනම බෑග් දෙකක් හදලා තියාගන්නවා මේවා මේ මේ ලයිට් වලට හැමතිස්සෙම බැටරිස් දාලා බෑග් දෙකක් හදලා තියාගන්නවා මගේ මේ දැන්ුණත් කාර් එකේ මගේ දැන්ුණත් කාර් එකේ මේ පිටිපස්සේ ඩිකියේ වෙනම කෑල්ලක් තියෙනවා ඒක ඇතුලේ අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙනවා මේකේ වෙනම මං හදලා තියෙනවා හදිස්සියකින් මම මගේ වාහනේ කෙල්ල නැවතුනොත් හරි මොනවා හරි වුණොත් හරි රෑට ටයර් එකක් මාරු කරගන්න ඕනුනොත් හරි ටෝච් ග්ලව්ස් රේන් කෝට් අනම් මනම් හැම දෙයක්ම දාලා මම මේවා හදලා තියෙන්නේ මං ගාව මේ කැම්පින් චෙයර්ස් පවා මේ වාහනේ ඇතුලේ මං යන වාහනේ දාගෙන යනවා හැම වාහනයකම තියෙනවා ඉතින් වාගේ මොනවද උදේට හැදෙන්නේ Huh? Hello, come on. I don't know if it's the pan or the sausage. I don't know if it's the pan or the sausage. I don't know if it's the pan or the sausage. I don't know if it's the pan or the sausage. I don't know if it's the pan or the sausage. I don't know if it's the pan or the sausage. I don't know if it's the pan ඒක ඔක්කොම ටිකක් වැඩි තොර වෙනවා මම ආසාවෙන් ඒක අපේ අයිස් බොක්ස් එකේ තිබුණාද අර ඩිෆ්‍රොස්ට් වෙලා වගේ තිබුණේ නෑනේ ඒක සීතල හින්දා වෙන්නේ නැති නේ කලවර වුණා අපි මේ චුට්ටක් මගේ ස්ටේක් ටික හදාගන්න කලින් ඉතින් අපි මේ ඇතුලට ගත්තා කෙනෙකුට හද අරගෙන මේ කතරින්නේ නෑ කෑමේ මේ හදාගන්න තමයි බයි ඇතුලද එපා දෙන්න මට කොහෙන් තියාගන්න පුළුවන් මේක? එහෙනම් ඉස්සරයි. ඉස්සරයි. If you don't think, you don't think. මේක මොකද කරන්නේ? හයි ඔන්න අපි දෙන්නම පොඩි යුද්ධයක් කරා වගේනේ මේ පොඩි යුද්ධයක් කරා වගේ මේ රෑට කැමු යන්නේ එක කලුවරේ ලයිට් උත් දාගෙන ලයිට් මේ මේ ඔලිය ඔගලන්ට පේන ඇති හෙඩ් ලෑම්ප් එකක් ගහගෙන අපි දෙන්නම හෙඩ් ලෑම්ප් දෙක දාගෙන ඒත් තව අපිට තියෙන ලොකු ලෑම්ප් එකක් ඒකත් දාගෙන ෆෝන් එකේ ටෝච් ලයිට් උත් දාගෙන ඔක්කොම දාගෙන ඔන්න කැම ටික නම් හැදුවා කැම හදලා අස් කරලා ඔක්කොම බඩු ටික මේ කාර් එකට දාලා ඇතුළට ගන්න ඕනේ ඇතුළට අරගෙන දැන් ඔන්න ඉතින් වෙලාව 9:42 ඔන්න දැන් නම් ඔෆිෂියලි මුළු පළාතම ෆුල් කළුවරයි මුකුත්ම පේන්නේ නැහැ ඒ වගේම තමයි හුලං ගොඩක්ම හුලං කන් වලටත් නේද හුලං සීතල වදින්න පුළුවන් ඉතින් මේ ඔයාගේ පෙන්වන්නකෝ ඔයාගේ කැම ටික තනිකර කළු ලයිට් එලියෙන් ෆුල් ඩිනර් එකක් හැදුවා ඔන්න අපි ටේබල් එකත් ඇතුළට ගත්තා මට නම් තියෙනවා සොසේජස් තියෙනවා මට තියෙනවා ස්ටේක් තියෙනවා ඊට පස්සේ බූස් එග් එකක් තියෙනවා ඊට පස්සේ සලාඩ් එකක් තියෙනවා ඒකේ තියෙනවා ලෙටුස් ග්‍රේප්ස් ටොමැටෝ අනියන් ඇන්ඩ් අර චිකන් රෑෂස් සිටුවෙච්ච කපල් දෙම් ඊට පස්සේ චීස් කෑල්ලක් තියෙනවා ස්ලයිස් එක කියුකම්බර් ස්ලයිසස් තියෙනවා සේ බ්‍රෙඩ් ටෝස් තියෙනවා ඔරේන්ජස් තියෙනවා
ඩෙසර්ට් එකට චොක්ලට් කේක් තියෙනවා. ඩෙසර්ට් එකට ඔව් අපේ මෙතන මේ චොක්ලට් කේක් තියෙනවා. ඔව් චොක්ලට් කේක් එක තියෙනවා ඩෙසර්ට් එකට. තව රෑට ඕන වුණොත් කන්න බයිට්ස් තියෙනවා, ෆෘට්ස් තියෙනවා. ඒ වගේම කො අපේ ලෙමනේඩ් එක තියෙනවානේ. ලෙමනේඩ් බෝතල් ටික මේ අයිස් බෑග් එකක් ගෙනල්ලා වෙනම තියෙනවා. ඒක තියාගෙන ඉන්න ඕන මේක තමයි අපේ රෑ ඩිනර් එක. රෑ ඩිනර් එක සහ මෙන්න අපේ ටෙන්ට් එක පේන විදිය රෑ. ඔන්න මගේ මේ ලෑම්ප් එකත් හොඳටම වැඩ කරනවා. මේක අපේ අර මෙතන දැන් අපි ෆ්ලයර් එක ඕපන් කරලා තියෙන්නේ. මෙතනින් ස්ටාර් ගේස් කරන්න පුළුවන්. මේ ලයිට් එක ඕෆ් කරාම ලස්සනට රෑ හස පේනවා. හරිම ලස්සන. ලයිට් එක ඔක්කොම ඕෆ් කරාම මාර ලස්සන අර මේ පැත්තේ තියෙනවා මේ වෙනම මේ ඔයගොල්ලෝ පේන තියන්න දැන් පේනවනේ. ඇරලා තියෙන්නේ. ඒ කෑල්ල. ඉතින් ඔව් පේනවා කැමරකට. ඉතින් රෑට අපිට හොඳට හස බලාගෙන ඉන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපි දෙන්න Netflix එකත් ඩවුන්ලෝඩ් කරගෙන ආවා. මේ ඒකත් බල බල රෑ කෑම කනවා. අපේ බෙඩ් එකටත් අපි ආයේ ගැහුවා හුලං ගැහුවා මේ පම්ප් එකෙන්. ඉතින් මේ මොකද පොඩ්ඩක් බහලා තිබුණානේ. ඔව් අපි කොහොමද දවල් බාගටනේ ගැහුවේ. ඔව් දවල් බාගටත් ගැහුවේ අපි හෙට මෙහෙට මේ උඩ පනිද්දි හෙට මෙහෙට වෙද්දි කොහොමත් මෙට්ටේ හුලං ටික ආයේ අඩු වෙලා වගේ තිබුණා. ඒත් දැන් ආයේ හරි අපි ඔන්න පම්ප් එකෙන් උත් ගහලා ගත්තා. දැන් තමයි ඇඩ්වෙන්චර් එක ඇත්තටම පටන් ගන්නෙ. මොකද මේ රෑ හුලඟයි ඔක්කොම මුළු පළාතම කළුවරයි. අපි දන්නේ නැහැ දැන් මොනවද එක්ස්පෙක්ට් කරන්න කියලා. මොකද මූද කටගාවේ ඉන්නේ. මූද හුලඟ කොහොම රෑට එයිද කොහොම වෙයිද දන්නේ නැහැ. මේ අපි දෙන්න ඉතින් කොන වුණත් දැන් රෑ ඇතුළට ආවා. ඒක සිප් එකත් වහගත්තා. දැන් රෑ ගෙවන්න තමයි තියෙන්නේ. අපි ආයේ හෙට උදෙන්ම 6යි ගන්නට 6 මාට් විතර ඉර නගින වෙලාවට නැගිටින්න කියලා තමයි හිතන් ඉන්නේ. මොකද අපි 10ට යන්න ඕනේ. මේක ගුඩ් අයිඩියා එකක්. අපිට සන්රයිස් එක බලන්න. සන්රයිස් එක බලන්න පුළන්නේ. අපි ඉතින් හිතුවා ඔයගලන්ට මේ කැම කණේකෙත් පොඩි අත්දැකීමක් ෂෙයා කරගන්න. අපි දැන් ගොඩක් වෙලා හිටියා රෑ 11යි වෙලා අපි රෑ 9 මාරේට විතර කැම හදලා ගත්තට අපි දැන් 11 විතර එනකන් හිටියා කෑවේ නෑ මුකුත්. අපි දෙන්න ෆොටෝස් ගත්තා. ඔන්න බලන්න මම ඔයගලන්ට දාන්නම්. මම මාර මාසෙ හිතුණා මේ ෆොටෝස් ටික ගන්න. මම රෑ ගොඩක් වෙලා දැන් මේ එළියේ ඉඳගෙන මෙයාවත් ඉස්සරහා වාඩි කරගෙන පැයක් දෙකක් විතර මේ හෙට මෙහෙට දඟල දඟල ෆොටෝස් ගත්තා. මම මාර මාසයි මේ ඉච්චර ගොඩක් හොඳ ක්වලිටියට ආවේ නැහැ. ඒ වුණාට මම හරි ආසයි ඒක මේ ට්‍රයි කරලා බලන්න. ගොඩ ලොකු ආසාවක් තිබ්බා ඉස්සර ඉඳන්. මේ ඉතින් මම මේ ගත්ත එකේ මාර සතුටුයි ආසයි. දැන් අපි කමු. ශෝක් නේද මේ කට්ලරිස්? හොඳ හයියට තියෙනවා. යා කිව්වම තියෙනවා. මං හිතුව එක පාර්ට් ඔෆ් සැලඩ් නෝ. වාගේ ටිකම තමයි මට තියෙන්නේ. මම චිකන් වෙනුවට සොසේජස් වෙනුවට මම ස්ටේක් සලාඩ් ටික ගන්න සතුටු ඉද. ඔය කරහයි මට. දැන් අපි ආයේ හෙට උදේට මොකද අපි යමු. එහෙනම් අපි ආයේ හෙට උදේට හම්බ වෙමු. දැනට ගිහින් එන්න. ගුඩ් නයිට්. බයි. Thank you.
good morning. ඔන්න ඉතින් අපි උදේම නැගිටලා අද මෝනින් ටී එකක් හදාගෙන මේ ටී එක බොනකම මේ මට නම් සන්රයිස් එකට නැගිටින්න බැරි වුණා ඇහැරුණා මම ඒකට නිදාගත්තා මේ මම හිතන්නේ නාගරන් උදේම නැගිට්ටා ඕගොල්ලන්ට සමාහිත යා පෙන්නන්න සන්රයිස් එක හැම ෂූට් කරගන්න ඇති දැන් ඉතින් අද අපිට තව පැකින් වගේ චෙක් අවුට් වෙන්න තියෙනවා මේක නිසා අපි ඉක්මනට ටෙන්ට් එකත් ඔක්කොම ඇතුළ අස්කරා දැන් ටෙන්ට් එක ගලවන්න තමයි තියෙන්නේ ඊට පස්සේ අපිට චුට්ටක් උදේ කෑම හදාගන්න කිචන් යුටෙන්සිල්ස් ටික විතරක් ඉතුරු කරලා ඉතුරු ඔක්කොම අපි ක්ලීන් කරලා තියෙන්නේ ඊ රෑ නම් හොඳට නිඳ ගියා හැබැයි මට නම් සරෙන් සරේ පොඩ්ඩක් ඇහැරුණා මොකද මම සාමාන්‍ය රෑට එහෙම එක දිගටම නිදාගන්න කෙනෙක් නෙමෙයි මට කොහොම වුණත් රෑට පොඩ්ඩක් ඇහැරෙනවා ඉතින් ඔයාට නම් නිඳ ගියානේ හන්දර නිඳ ගියානේ ඉතින් රෑට සීතලයිත් නේ ඔව් රෑට මොකද වුනේ මේ ඇත්තටම දැන් මෙතන මූදු කටේ හින්දා රෑට ගොඩාක් සීතලයි ඉතින් අර දැන් ටෙන්ට් එකේ අස්සිනුත් ඔයගලන් දන්නේ නැති සමහරලාට දැන් කොච්චර ඇද්ද ටෙන්ට් එක ඇද්දත් අපේ තියෙනවා ටෙන්ට් එකේ නෝ ස්ටාර් ගේස් කරන්න පුළුවන් ඉන්නේ පිටිපස්සේ වෙනම net එකක් දාලා ඒකේ සීතුරු පේනවා ඉතින් ඒකෙන් මට ඊරා හොඳටම සීතල ඇතුළට එනවා දැනුණා ඉතින් ඒක නිසා පොඩ්ඩක් මට සීතල දැනුණා මේ මෙයාට නම් දැනුනේ නැතුව ඇති मैं सरें सरे हरुना ये उन्हाँ टा होंदरे निंद गया इटा पास से क्या मुँह है ना ने पुरुलो मैं इटा पास से ना होंदरे निंद गया मैं सीतल ऐरे ना नी थमदे में होंदा ही साद्द बाद दरांग आवे नया मुकुत्रा है भाई होंदरे टा मुहुलांग एक वेलावत तिबुना मटे हितुना मैं टेंटे कड़ागे ने मटे इदान ने ओलु उड़ता एक कमान्ने मैं कासी में हिम्मत निदाग ना गिरा ने टेंटे को होंदा ऐने दाबी हितु वाली मिच्चर में तादा हुलांग तीन वेलावकत ते का मैं होंदरे में तिबुना होल्ड कर लाओ अत्र में अभी होंदर टेंटे का गाते के होंदर का मुकुट तिबुना अनि इतने का टेंटे को होंदर हाइयर थी ना दें ताम उन्ना पेना ने एक होंदर हाइयर थी ना किसी में दया कैद वेला ने मुकुट तेला ने इतिम में उगला ने पेना थी आप इधर अतुलन ओको मास्कर गाता में टेंटे के अतुलन ओको मास्कर गाता मिट्टी टाइम कर ला ओको में दिए ने दें दिए ने टेंट के गले में नितर आए इतिंग आप इतना ओगला ने एंजॉय करने थी के ला में वीडियो का मेक आप एक पालेनी कैंपिंग एक्सपीरियंस है का इतिंग अन्न आप ओगला ने एक कंगा आप एक कैंपिंग पालेनी कैंपिंग एक्सपीरियंस का आप इतने का इतिंग दंग आप आडू पाडू आप इगना करता देन ने लाइट प्रश्न रे मुकुट माउला कुन है गांठ आप इंदिया निधि मत इधि बैटरी सक्कम बहला लाइट टी का ओको में होना इतने दवस तक तो ना किन्ना नांग ताव बैटरीज की नियान नौने ये तो कट कैम बड़ू वाली किसी माँ डुपाडू आ कभी ने आवे ने कैम नांग एडिट तक के नाम मैं हम दिया मम तक्कला लिस्ट का क्लिया आगे ना ओको में इस तरीन दांग हदा आगे ना दिबुना ममत अनित करन अनित तोन करना इक्विपमेंट सनामना हम दिया मम हिटिंग मावा आगे ना ඉතින් ගෙදරින් එන්න කලින් හිතින් ඇවිල්ලා ටෙන්ට් එක ගහලා ඔක්කොම කරලා ඉතින් අඩුපාඩු හැමදේම හිතලා තියාගත්තා ඒ ඔක්කොම නිසා වැඩේ ස්මූත් වුණා ඉතින් එහෙනම් ඔන්න ඔහම තමයි අපේ කැම්පින් එක්ස්පීරියන්ස් එක ඉතින් ඔයගොල්ලෝ බලාගෙන හිටියනම් මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් දාන්න අපිට ඔයගොල්ලන් කමෙන්ට්ස් දෙන්න කොහොමද කියලා අපි හරි ආසයි කමෙන්ට්ස් කියවන්න ඒ වගේම අපේ Facebook page එක තියෙනවා ද out couple sl ඒ වගේම Instagram එකක් තියෙනවා ද out couple sl ඒ දෙකත් follow කරන්න ඕ ඔයගොල්ලන් ඉතින් Facebook හරි Instagram හරි follow කරාම දැන් මේ අපි දාන අපි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ ඔයගොල්ලන් බලන කාලේ නෙමෙයි ඔගලන් බලන්නේ මේ වීඩියෝ එක සතියකට දෙකකට පස්සේ වෙන්න පුළුවන්. ඉතින් සමහරලාට ඔයගලන් අපි Instagram හරි Facebook හරි ඉන්නවනම් අපේ live update බලා ගන්න පුළුවන්. අපි මෙහෙම ආවම tag ගාලා දානවා අපි ආවා. මෙහෙමයි මෙහෙමයි ඔන්න ඉස්සරහට වීඩියෝ එකක් එනවා කියලා. ඉතින් එහෙම ඕනනම් අපේ Instagram page එකට ගිහිල්ලා follow එකක් දාන්න, Facebook එකේ follow එකක් දාන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. අපි දැනට තවත් තියෙනවා මේ වටපිටාවේ සුන්දරත්වය නරඹන්න තවත් දේවල් කරන්න තියෙනවා. ඉතින් tent එකත් පස් කරගෙන යන්නත් ඕනේ. දැන් අපිට ලස්සන බල්ලෙක් එහෙම විදගෙන යනවා පේනවා ඉස්සරහා මේ වෝකින් පාත් එකේ දුවනවානේ හරි එහෙනම් අපි ගිහින් එන්න බයි